බ්‍රැන්ඩික්ස් පොකුර ගැන අධ්‍යයනය කිරීමේදී අපිට පෙනී ගිය වැදගත්ම අඩුපාඩුවක් වන්නේ එම සේවකයින්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ඔවුන්ගේ ලිපිනය ඒ වගේම තාවකාලික ලිපිනය නැවතිලා සිටිනවා නම් එම නවාතැනේ ලිපිනය ඒ වගේම දුරකථන අංක මේවා යථාවත් වෙලා නොමැති බව මේ නිසා මේ ලංකාවේ ඇතිවෙච්ච විශාලතම කොවිඩ් පොකුර වන බ්‍රැන්ඩික්ස් පොකුර පාලනය කර ගැනීම පිළිබඳව විවිධ දුෂ්කරතා ඇති වුණා. ඉතින් එහි යම් කිසි ආකාරයක දුෂ්කරතා ඇතිවීම නිසාම සමහර විට මේ ආසාදිතින් සොයා ගැනීමේ තත්ත්වය අපහසුතාවයට පත් වුණා. දැන් මේින් අපි පාඩමක් ඉගෙන ගත යුතුයි. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ සියලුම රාජ්‍ය ආයතන වලින් පුද්ගලික ආයතන වලින් නැවත නැවත ඔබගේ සේවා ස්ථානයේ සේවකයින්ගේ පුද්ගලික ගොනු යථාවත් කරන්න. සමහර වෙලාවට මෙය සාමාන්‍ය ෆයිල් කවර් එක පවත්වාගෙන යන ගොනුවක් වෙන්න පුළුවන්. එමන් නැත්නම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් කම්පියුටරයක් තුල එමත් නැත්නම් පරිගණකයක් තුල පවත්වාගෙන යන ගොනුවක් වෙන්න පුළුවන්. ඒ කුමන ගොනුවක් වුවත් විශේෂයෙන්ම ඒ තැනැත්තාගේ නම ඒ වගේම වෙනත් නමකින් ඔහු භාවිත කරනවා නම් ඒ නම ඒ වගේම ඔහුගේ ස්ථිර ලිපිනය తాවකාලික පදිංචි ස්ථානය එමෙන්ම ඔහුගේ දුරකථන අංකය විද්‍යුත් තැපෑලට අදාළ ලිපිනය ඔහු මේ දුරකථන අංකයෙන් සම්බන්ධ කරගන්න බැයි නම් සම්බන්ධ කර හැකි වෙනත් දුරකථන අංකයක් එමු නැත්නම් ඔහුගේ ළඟම ඥාතියෙකුගේ දුරකථන අංකයක් මේ සියල්ල ඇතුළත් කරලා යථාවත් කළ යුතුයි අපි හැමෝම දන්නවා අද හැම කෙනෙකුටම පාහේ කුමන හෝ වර්ගයක දුරකථනයක් තියෙනවා ඒ වගේම ඒ දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගන්න බැයි නම් ඔහුගේ ළඟම ඥාතියෙක් සතුව අනිවාර්යයෙන්ම දුරකථන අංකයක් තියෙනවා ඒ බිරිඳගේ වෙන්න පුළුවන් දරුවෙක්ගේ වෙන්න පුළුවන් මවගේ පියාගේ වෙන්න පුළුවන් නැත්නම් යම්කිසි බෝඩිමක ඉන්නවා නම් නවාතැනක ඉන්නවා නම් ඒ හිමිකරුගේ වෙන්න පුළුවන් ඉතින් මෙන්න මේ සියල්ල සමග යථාවත් කර තබා ගන්න යම් ආකාරයක එම ආයතනය නිරෝධායනයට ලක් කරන්නොත් ඒ සේවකයෝ නිරෝධායනයට ලක් කරන්නොත් ඉතාම පහසු වෙනවා මේ තොරතුරු පිළිබඳව. ඒ වගේම හැම විටම මේ ආයතනවල පිරිස් පාලන අංශය නැත්නම් මානව සම්පත් අංශය Human Resources Division එක බාරව ඉන්න අය මේ කටයුතු පිළිබඳව අවධානයකින් යුතුව කටයුතු කරන්න අවශ්‍ය වෙලාවක් වුණොත් සෞඛ්‍ය බලධාරීන්ට පොලිසියට මේ විස්තරවල යම් මෙම තොරතුරු වල යම් විස්තරයක් ලබා දීමට හැකියාවක් තිබිය යුතුයි. දැන් අපි සලකා බැලුවොත් යම් ආයතනික ෆයිල් ගණනාවක් තියෙනවා නම් ඒ ෆයිල් සියල්ල එම අවස්ථාවේ අපිට එකිනෙක පරීක්ෂා කිරීම නොහැකි. ඒ නිසා යම් සාරාංශයක් තබා ගත යුතුයි වගුවකට ඇතුළත් කර එම ලේඛන. මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා ඇති කියලා අපි අපේක්ෂා කරනවා.